අපි මේ පුද්ගල ජීවිතය ගත්තම හදාගන්න ඕනේ දෙයක් තමයි දරා ගැනීමේ ශක්තිය. දරා ගැනීමේ ශක්තිය නැතුව අපිට අපේ අනාගතයට යන්න බෑ. අනාගතය ශක්තිමත් කරගන්න බෑ. මොකද මම එහෙම කියන්නේ අපිට ජීවත් වෙනකොට ගොඩාක් ප්‍රශ්න එන්න පුළුවන්. මේ හැම ප්‍රශ්නයකටම අපිට එන්න එපා කියන්න බෑ. අපිට පුළුවන් වෙන්නේ ඒ ප්‍රශ්න එක්ක සටන් වදින්න විතරයි. ඒ ප්‍රශ්න අභියෝගයක් කරගෙන ඒවත් එක්ක ජීවිතයට හුරු වෙන එක විතරයි අපිට කරන්න වෙන්නේ. එතකොට මේ ප්‍රශ්න විසඳා ගනිමින් යන එක තමයි අපි මේ ජීවිතය කියලා කියන්නේ. එතකොට හැබැයි කෙනෙකුට අමාරුම දෙයක් තමයි දරා ගන්න කියන එක. ඔයා මේක දරා ගන්න ඕනේ කියන එක නේද? ඔයා මේ ප්‍රශ්නේ දරා ගන්න ඕනේ, ඔයා දරාගෙන ඉස්සරහට යන්න ඕනේ කියන එක. ඒක හරි අමාරු දෙයක්. කෙනෙකුට කියනවට වඩා කරන කෙනාට ගොඩක් දැනෙන දෙයක්. හැබැයි අපිට එහෙම දරා ගන්න අවස්ථා ජීවිතේට එනවා. අපි දරා ගන්න ඕනේ. මම ඒක මෙහෙම සරල උදාහරණයකින් පැහැදිලි කරන්නම්කෝ. ඔයා කෙනෙකුට ආදරය කරනවා. ඔයා එයාට මාස ගාණක්, ඊට පස්සේ අවුරුද්දක්, අවුරුදු ගණනාවක් ආදරය කරනවා. හැබැයි එයා ඔයාට ආදරය කරන්නේ නැහැ. ඉතින් ඔයා විශ්වාස කරනවා එයා ඔයාට ආදරය කරන්න ඕනේ කියලා. මොකද ඔයා එයා වෙනුවෙන් ලොකු කාලයක් බලාගෙන හිටියා. හැබැයි ඒක එයාගේ වැරැද්දක්ද? නෑ. ඔයා බලාගෙන හිටිය එක ඒක ඔයාගේ මනසේ තියෙන දෙයක්. ඔයා තමයි ආදරය කරලා තියෙන්නේ. එහෙමයි කියලා එයා ඔයා ළඟට එන්න ඕනිද හිතලා බලන්න. එහෙම එන්න ඕනේ නැහනේ. එහෙනම් වෙනස් වෙන්න ඕනේ කවුද? ඔයා ප්‍රාර්ථනා කරනවා එයා වෙනස් වෙන්න ඕනේ කියලා. නේ? එයා මං එයා වෙනුවෙන් මෙච්චර කාලයක් වැය කරා. ඒ නිසා එයා එන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි නිකමට හිතලා බලන්න. ඔයා නේද වෙනස් වෙන්න ඕනේ? ඔයාගේ සිතුවිලි නේද ඔයා වෙනස් කරගන්න ඕනේ? මොකද අපිට තව කෙනෙක් වෙනස් කරන්න හරි අමාරුයි. අනිත් එක ඒ කෙනා වෙන කෙනෙක්. එයා බලාපොරොත්තු වෙන දේවල්, එයාගේ අරමුණු, එයාගේ ආදරේ, ඒවා වෙනස් දේවල් වෙන්න පුළුවන්. එතකොට ඔයත් එක්ක ඒ දේවල් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා එයා ජීවිතේ කවදාවත්ම ඔයා ළඟට නොවෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවක අපි අපේ ජීවිතේ විනාශ කරගනිමින්, අපේ කාලය නාස්ති කරමින්, අපේ අවශ්‍යතා අවශ්‍ය දේවල් කරගන්නේ නැතුව, අධ්‍යාපනය හෝ ඉගෙන මේ රැකියාව මේ දේවල් කරගන්නේ නැතුව අපි එයා වෙනුවෙන්ම බලාගෙන හිටියොත් එහෙම මේ නාස්ති වෙන්නේ අපේ ජීවිතේ ලස්සනම කාලයක්. ඒ නිසයි අපි දරා ගැනීම කියන එක පුරුදු කරන්න ඕනේ. නිකන් මං අහලා තියෙන කතාවක් කියන්නම්. මේක මේ තරුණ හාමුදුරුවෝ නමක්කට වෙච්ච දෙයක්. මේ තරුණ හාමුදුරුවෝ පන්සලට ආපු ලස්සන ගෑනු ළමයෙක්ව දකිනවා. හරි ලස්සන කොණ්ඩේ දිග මේ ගෑනු ළමයාට මේ හාමුදුරුවන්ගේ කැමැත්තක් ඇති වෙනවා. හැබැයි මේ හාමුදුරුවන්ට ඕනේ මේ කැමැත්ත නැති කරගන්න. ඒත් ගොඩක් උත්සාහ කරනවා. නමුත් ඒ ආදරේ හිතින් අතහැරගන්න අමාරුයි. මේ හාමුදුරුවෝ ගොඩක්ම බැඳුනේ අර දිග කොණ්ඩෙත් එක්ක. ඉතින් මෙයාට හිත හදාගන්න බැරිම තැන මෙයා අර ගෑනු ළමයා හොයාගෙන ගිහින් එයාගේ අර ලස්සන කොණ්ඩේ කපලා එනවා. බලන්නකෝ, ඒ කියන්නේ තමන්ගේ හිත වෙනස් කරගන්න බැරිව තමන් අනිත් කෙනාව වෙනස් කරනවා. අර බාහිර තියෙන සාධකය වෙනස් කරනවා. අපිට මේක කොච්චර දුරට කරන්න පුළුවන්ද? අපිට මේක කොච්චර කාලයක් කරන්න පුළුවන්ද? ඒ තරම් කාලයක් කරන්න බෑ නේද මේ අනිත් බාහිර දේවල් වෙනස් කරගන්න එක. අපිට ඊට වැඩිය බොහොම පහසුවෙන් කරන්න පුළුවන් දේ තමයි අපේ හිත වෙනස් කරගන්න එක. අනිත් එක එතකොට ඒක කිසිම කෙනෙකුට කරදරයක් වෙන්නේ නැහැ, හානියක් වෙන්නේ නැහැ. වර්තමාන සමාජයේ බලන්න, තමන්ට කැමති වෙන්නේ නැත්තම් බියෙන් අනිනවා, මරලා දාන්න හිතෙනවා, ගොඩාක් දේවල් කරනවා. එයාගේ චරිතයට හානි කරනවා, එයා ගැන වැරදි දේවල් සමාජ ජාල මාධ්‍යවල දානවා. මේ වගේ ගොඩාක් දේවල් කරන්නේ තමන්ට අර තියෙන දේ දරා ගන්න බැරි කම නිසා. ඒක දරා ගන්න පුළුවන් නම්, තමන් ඒ ඇත්ත තේරුම් ගන්න පුළුවන් නම්, එයාට පුළුවන් ඒ දෙයින් ඈත් වෙන්න. එයාට පුළුවන් අනිත් කෙනාට හානියක් නොවේ, තමන්ටත් හානියක් කරගන්නේ නැතුව හරි ලස්සනට ජීවත් වෙන්න. මොකද තව කෙනෙකුට හානියක් කරා කියලා කියන්නේ තමන්ගේ ජීවිතයටත් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක ගැන හිතනවා අපි, වද වෙනවා අපි, මානසිකව ගොඩක් වද වෙනවා. ඒ නිසා මේකට බොහොම සරල විසඳුමක් තියෙනවා. අපි ජීවිතේ ඇත්ත තේරුම් ගන්න ඕනේ. අපිට තේරෙන්න ඕනේ මේ සබාදහම අපිට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එක. අපි ජීවත් වෙන සබාදහම
අපිට ඕන විදිහට හදන්න බෑ. ඒ සබාදහමෙන් දෙන දේවල් අපිට දෙනවම තමයි. අපිට ප්‍රශ්නයක් සබාදහමෙන් ආවොත් ඒ ප්‍රශ්නේ අපිට විසඳ ගන්න වෙනවා. නේද? අපිට මේ අවුව වැස්ස නවත්තන්න බෑ වගේම තමයි. අපිත් එක්ක ඉන්න අයවත් අපිට පාලනය කරන්න බෑ. අපි ළඟින් ඉන්න අය ඔයාමට මේ විදිහට ආදරය කරන්න, ඔයාමත් එක්ක මේ විදිහට ඉන්න, ඔයාමට මෙහෙම කතා කරන්න කියලා කවදාවත් වෙනත් කෙනෙක්ව අපිට වෙනස් කරන්න බෑ. ඒ කෙනා අපිට දෙන දේ තමයි දෙන්නේ. අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ දේවල් බාර ගන්න. එතකොට පළවෙනි කාරණාව තමයි අපිට වෙනත් දේවල් වෙනස් කරන්න බෑ. අපි වෙනස් වෙන්න ඕනේ. අනිත් එක අපි ගොඩක් වෙලාවට වද වෙන ප්‍රශ්නයක් තමයි අතීතය අමතක කරගන්න බැරුව. එතකොට මෙච්චර කාලයක් මම හිටියානේ. ඒක නිසා මටත් ඉස්සරහට යාව ඕනේ. අන්න එහෙම අපි හිතන්න පුරුදු වෙනවා. නෑ, අතීතයට එහෙමම යන්න දෙන්න. ඒක මේ අතීතය අමතක කරන්න උත්සාහ කරන්න එපා. මොකද අපිට අපි හිතන්න පුළුවන් අපේ අතීතය හොඳ නෑ. අපේ අතීතය හොඳ එකක් නෙමෙයි. එහෙම නැත්නම් මේ කාල සීමාව හොඳ නෑ. මේ කාල සීමාව හොඳයි කියලා. එහෙම එකක් නෑ. ඒ හැම එකක්ම අපි හිතන විදිහ. ඒක මහන්සි වෙලා අමතක කරන්න යන්න එපා. එතකොට ඒක කරන්න අමාරුයි. ඒක නිසා තමන් එහෙමම තමන් කරන වැඩ ටිකත් එක්ක හිටියම අර දේවල් නිකන්ම අමතක වෙලා යනවා. ඒ දේවල් ජීවිතෙන් ෆේඩ් අවුට් වෙලා යන්න දෙන්න. එතකොට තමයි හරිම සරලව තමන්ගේ ජීවිතය ගෙන යන්න පුළුවන් වෙන්නේ. එතකොට අනිත් කාරණාව තමයි හැම වෙලේම හිතන්න ජීවිතේට ඕනිමයි කියලා දේවල් නැහැ. ජීවිතේට ඕනි දේවල් තියෙනවා. හැබැයි ජීවිතේට ඕනිමයි කියලා දේවල් නැහැ. මොකද අපි දෙයක් ඕනිමයි කියලා හිතුවොත් තමයි අපි ඒක හොඳින් හරි නරකින් හරි ලබා ගන්න උත්සාහ කරන්නේ. හැබැයි අපි හිතුවොත් නෑ, ඒ දේ මට ලැබෙන්නත් පුළුවන්. හැබැයි සමහර විට ඒ දේ මට නොලැබී යන්නත් පුළුවන්. අන්න එහෙම ජීවිතයේ යථාර්ථය අපි තේරුම් ගත්තොත් අපිට බොහොම පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. එතකොට අපි අනවශ්‍ය විදිහට දේවල් එක්ක බැඳෙන්නේ නැහැ. අපි දන්නවා ජීවත් වෙද්දි මේ දේවල් ලැබෙන්නත් පුළුවන්, ජීවත් වෙද්දි මේ දේවල් නොලැබී යන්නත් පුළුවන් කියලා. ඒ නිසා අපිට පහසුවෙන් ළඟා කරගන්න පුළුවන් අරමුණු වෙනුවෙන් අපි වැඩ කරන්න ඕනේ. හැබැයි සමහර තැනකදී අපිට තේරෙනවා මේ දේ අපිට ලබා ගන්න බැහැ. මේ දේ ලබා ගන්න උත්සාහ කරොත් මගේ ජීවිතේ මෙතනින් එහාට මට අරගෙන යන්න වෙන්නේ මහා ලොකු බරකන්දකුත් එක්ක කියලා. ඉතින් ඇයි අපි අපේ ජීවිතේ ලොකු බරක් එක්ක ඉස්සරහට යන්නේ? අපි ඒ බර පැත්තකින් තියලා බොහොම නිදහසේ මේ ගමන යමු. එතකොට සාර්ථක කෙනෙක් වෙන්න පුළුවන්. සාර්ථක කෙනෙක් වෙන්න නම් අපි ජීවිතේට එන ප්‍රශ්න ඒවා අභියෝග විදිහට සලකන්න ඕනේ. අභියෝගයක් කියන්නේ අපිට අලුත් අරමුණක්, අලුත් ජීවිතයක් එකතු කරන තැන. ඉතින් අපි අපේ ජීවිතයට එන හැම දෙයක්ම දරාගෙන අභියෝගයක් විදිහට බාර අරගෙන ඉස්සරහට යමු. එතකොට ඔයාට හරිම ලස්සන ජීවිතයක් හදාගන්න පුළුවන්. බොහොම සතුටින් ජීවත් වෙන්න පුළුවන්.